රටක් විදියට 75 වසරක නිදහස අපි පසුගිය පෙබරවාරි 4 වෙනිදා උත්කර්ෂවත් අන්දමින් මේ වත්මන් රජය සමරන්නට යෙදුණා. බඩට බට්ටික නැතුව දෙනතර නිින්ද නැතුව අපිට මොන නිදහසක්ද? මේ රටේ 156ක් ඉන්නේ කාන්තාවන්. එහෙවු ඡන්දදායකයන් විදියට ඉන්න ඒ 156 කාන්තාවන්ට විශේෂයෙන් අපි මේ මාධ්‍ය හමුවේදී ආරාධනා කරනවා අපි මෙතෙක් 75 වසරක් අපි නිදහස සැමරුවාද? තව උට කියන්න පුළුවන් අපි 74 අවුරුද්දක් ශාස්ත්‍රීය මාරු ක්‍රමයට මේ රටේ වාමාංශික සහ දක්ෂිණාංශික පක්ෂ මේ රට පාලනය කරා කියලා. නමුත් මේ තැන්වලදී අපිට ජාතික ප්‍රතිපත්තියක් හදා ගැනීමේ උමනාව තියෙනවා. ඒ ජාතික ප්‍රතිපත්තියක් නැතිකමින් පල්ලෙහාම පුංචි ආණ්ඩු වලට යනකම්ම වංචාව දූෂණය කොමිස් ගැහිල්ල මේව තමයි මේ වෙනකොට සියලු මායතනවල තියෙන්නේ. මේ වෙනකොට රටේ සමස්ත ආර්ථික සමාජීය සියලු මංශයන් කඩා වැටිලා රජයේ පරිපාලන ව්‍යුහයේ සම්පූර්ණයෙන්ම කඩා වැටලා රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමේ තමන්ගේ රැකියාවේ හම්බ කරගන්න තුට්ටු දෙකටත් බඩු ගහන ජඩ ආණ්ඩුවක් බවට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පත් කරලා තියෙනවා. ඒකට එරෙහිව එළඹෙන මාර්තු 9 වෙනිදා මේ රජය ඡන්ද සිටියම අකුල ගත්තේ නැත්නම් මේ ජනවර්ම අපි පාවිච්චි කරමු පළාත් පාලනේ වංචාවට නාස්තියට දූෂණයට සහ චෞර වලල්ල මේ රටෙන් අතුගාලා දාන්න කියන එක පළමුවෙන්ම මම අවධාරණය කරනවා. රටේ සුහසක් කාන්තාවෝ කඳුළු බිබී රැට නිදි පෙදුරේ කල්පනා කරනවා හෙට දවසේ දරුවෝ ටික කොහොමද ඉස්කෝලේට යවන්නේ කියලා. ආදරණීය දරුවන්ට කන්න දෙන්න නැතුව මේ රටේ අම්මලා මේ රටේ තාත්තලා සියදි විනාසා ගන්නවා දහස් ගණනින්. මේ රටේ ආණ්ඩුවේ බලධාරීන් කිසි කෙනෙක් ඒ වෙනුවෙන් කතා කරනවද? තමන්ගේ කනකර ටික උගස් තියලා දරුවන්ට කන්න දීලා තියෙනවා. ගේ ඉඩම උගස් කරලා සින්න වෙන්න ගිහිල්ලා තියෙනවා. ඒ වෙනුවෙන් කවුරුත් කතා කරන්නේ නෑ. මේ දඟලන්නේ අර අපේ ඉතිහාසයේ දැක්ක ජේ.ආර්. ජයවර්ධනගේ පුරිරු පාලනය. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අකුලල දාලා නැමතත් රනිල් රාජපක්ෂ කරන්න හදන්නේ මේ රටේ ඡන්දසිතියම අකුල්ලා. ඒකාධිපතිත්වය තමන්ගේ විධායක බලතල හමුවේ හෙට අනිදා පාර්ලිමේන්තුවේ තමන්ගේ විධායක බලතල පෙන්නලා මේ රට ආගාධයට ඇද දානවා. එතුමාට වගකීමක් නෑ. වගකීම් විරහිතයි. අද අපේ රටේ ඒ රාජපක්ෂ පවුලට සහ රනිල් වික්‍රමසිංහට හිතවත් කඳවුර කියනවා මේ රටේ පෝලිං යුගය නිමා කරලා තියෙනවා කියලා. නෑ. අපේ පරිභෝජන රටාව අපි හකුලගෙන තියෙනවා. තුන් වේලක් කාපු අපි එක වේලට වැටිලා තියෙනවා. හොද්දයි මාළු දෙකකුයි මොනෝ හරි කාපු අපි අද ලුණුයි බතුයි ඉහගෙන කනවා. විශේෂයෙන්ම නාගරික සහ ජනාකීර්ණ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට උයා ගන්න කැඳ ටික උයා ගන්න බත් ඇලිය උයා ගන්න තිබිච්ච ගෑස් ටික ඊයේ ආපහු රුපියල් ගණනාවකින් වැඩි කරලා මේ වෙනකොට ගෑස් එකක මිල 334කින් වැඩි කරලා තියෙනවා. මේවද අපි නිදහස සමරන්න උත්සවයට වියදම් කරපු සල්ලි වලින් මේවා අපේ පර්ස් එකෙන් නෙමෙයිද ගන්නෙ? මේ බදු ගහන්නේ මේ රටේ වෘත්තිකයන් සහ වෘත්තීය නිපුණතාවයන් වලින් වෛද්‍යවරු, ඉංජිනේරුවරු, බැංකු කළමනාකාරවරු කියන මේ සියල්ලගේ පඩිපතට හෙන හුරා ලබලා තියෙනවා. හැබැයි අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කියනවා ප්‍රජාතන්ත්‍රවාදයේ පසකලා අනුන්ගේ පුටුවක වාඩි වෙලා මේ කරන ජාතියට කරන ද්‍රෝහිකම නවත්තන්න. එළමෙන පළාත් පාලන මැතිවරණ සිටියම අකුලන්නට එපා. මේ රටේ පුංචි මිනිහගේ දුක් ඉඳින මිනිහගේ අනාගත දරුවන්ගේ අනාගතේ උදුර ගන්න එපා. එහෙම වුණොත් අපිට ජාතියක් නෑ. ඒ කියන්නේ රට අඳුරු ආගාතයට ඇද දාලා තමන්ගේ චෞර වලල්ලට තවදුරට තමන්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් නොවුන් සිහින දකිනවා. හැබැයි මාර්තු 9/8 වෙනිදා කාන්තා දිනේ එළඹෙනවා ලෝක කාන්තා දිනයට. අන්න එදාට අපි මේ රටේ සුහසක් කාන්තාවන් එක්ක පාලට බහින්න සූදානම් මේ පරිපාලන විහුවේ වෙනස් කරන්න. ඒක නිසා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරියා සහෝදරිය අපි ඔබටයි මේ ආමන්ත්‍රණය කරන්නේ මාධ්‍ය වලින් අපිට දේශපාලන ගමනක් යන්න ඉස්සෙල්ලා අපිට රටක් විදිහට රටක් තියෙන්න ඕනේ. ඒ රට හදා ගන්න නම් අපි මේ මැතිවරණ සිටියම අකුලන්නේ නැතුව තමන්ගේ තුන් වේල කාලා දරුවන් අධ්‍යාපනයට යොමු කළා රැකියාවට ගියාම ඒකටත් බදු ගහන රටක නම් අපි ඉන්නේ. අද උදේට පාංගෙඩියක් ගන්න හෙට උදේට හාල් සේරුවක් ගන්න අපේ අම්මලගේ පසුම්බියේ අපේ ගෙදර දරුවන්ගේ කැට ටිකක් මේ වෙනකොට කඩලා තියෙන්නේ. තමන්ගේ අන්තිම සීරි මාංශ ටිකක් උරා බොන ආණ්ඩුවක් නම් මේක කාන්තාවන් විදිහට අපිට තවමත් දැස් පියාගෙන ඉන්න බෑ. ඒක නිසා තමයි එළමෙන පළාත් පාලනයේදී වාමාංශික කඳවුරක් විදිහට ප්‍රගතිශීලී කඳවුරක් විදිහට අපි නිදහස් ජනතා සන්ධානය තුලින් මේ රටේ ඉදිරි මැතිවරණය වෙනුවෙන් අපි එළියට බැහැලා මේ මනාපයට වටිනාකමක් දෙන්න. අදටත් මැතිවරණ කමිෂන් සභාව මොන නිර්ණායක ගෙනාවත් තවමත් මත්පැන් මීදුරුවට බත් පැකට් එකට ඔබේ ඡන්දය දෙන්න එපා. මේ රටට ආදරේ, ගමට ආදරේ, විශේෂයෙන්ම කාන්තාවන්ට
කාන්තාවන් වෙනුවෙන් ඔබේ මනාපය දෙන්න කියලා අපි මේ රටේ කාන්තාවන්ගෙන් ඉල්ලා හිටින ගමම්ම අපිට ගර්භාෂයක් තිබ්බට දරුවෙක් හදන්න බෑ ඒ නිසා අපිට පුරුෂ පක්ෂය ඉතාමත් වටිනවා හැබැයි අපි දෙගොල්ලොම අනාගතය ගැන හිතලා ඉතිහාසය කරපු වැරදි වලට වන්දි ගෙවන්න අපේ නූපන් දරුවන්ට ඉඩ හසර ලබා දෙන්නේ නැතුව ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙමු රටේ අනාගතය වල පල්ලට ඇදිලා තියෙන මොහොතක බාල් නටන සංස්කෘතිය අපි නවත්තමු එහෙම නැත්නම් වේදිකා මැත්තේ ගිරි යටින් කෑ ගහලා වෛරීය දේශපාලනය මේ රටෙන් අතු ගාලා දාමු කියන ඉල්ලීම තමයි අපිට මේ මාධ්‍ය හමුවෙන් විශේෂයෙන්ම මේ රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් අපි මේ හඬක් නගන්නේ